ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. අද 2020 ජනවාරි 2 බ්‍රහස්පතින්දා සිරස්තල අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සැසිය ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ. නව විවස්සා සංශෝධනයට ජවිපේ විරෝධය. ඒක ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථාපති සංස්කරණය. කෘතිමව සහල් මිල ඉහළ දැමුවේ කවුද? වෙළඳපළ වී නැතෝ ගියා යම් යම් කොට්ටා කණ්ඩායම් මිස වී අධික ලෙස ගබඩා කිරීම තුල 2020 තරගාවලියට ශ්‍රී ලංකා පිළ ඉන්දියාවට ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම From Other Derana. This is Other Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන්, ඔබ මේක්වන්නේ අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගයි. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය හෙට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් හෙට දිනේදී පැවැත්වීමට නියමිතව තිබූ උත්තමාචාර වැඩසටහන් රැසක් ජනපති නියමෙන් අවලංගු කිරීම විශේෂත්වයක්. අටවන පාර්ලිමේන්තුවේ සිදු වූ පිල්මාරු ගැන අවධානය යොමු කරන විට දැන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු ගණන 97ක්. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව 127ක් වනවා. හෙට පාර්ලිමේන්තුව රැස්වෙද්දී අටවන පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පෙරමුණෙන් තේරීපත් වූ පූජ්‍ය අතුරලිය රතනහිමි, ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ වසන්ත සේනානායක, අශෝක ප්‍රියන්ත මෙන්ම දුනේෂ් ගන්කන්ද යන මන්ත්‍රීවරු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාත් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. එහෙත් පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය දුන් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සක්‍රීය සහයෝගයක් ලබා නොදුන් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මහජන නියෝජිතයෙක් වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනියද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා. අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය හෙට පෙරවරු 10ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. හෙට දිනේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමග සිදුවන අශ්වාරෝහකයන් පෙරට කොටගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය ඇතුළු ආචාර්ය වෙඩිමුර 21 පැවැත්වීමද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වහා මාත් හිටුවීමට තීරණය කර තිබෙනවා. එනෝ ජයමංගල ගාථා ගායනය සහ කථානායකවරයා විසින් සිදු කරන පිළිගැනීමට පමණක් මෙම උත්සවය සීමා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර නවාණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද එහිදී එතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැවෙන අතර පාර්ලිමේන්තු යළි රැස්වීමට නියමිතව තිබෙන්නේ පසුරුවකටයි. අපි බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමාගේ පැමිණීම පෙරවරු 9:30ට, ඉන් පසුව 9:35ට අපි බලාපොරොත්තු වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේත් එම මැතිනියගේත් පැමිණීම. අධිකාරු ජනාධිපතිතුමා පැමිණීමත් සමගම මෙම අවස්ථාවේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අධිකාරු ජනාධිපතිතුමාගේ දජ උඩුකුඹු කිමිරි කිරීමක් සිද්ධ කරනවා මෙම අවස්ථාවේදී. ඉන් අනතුරුව 9:55ට පාර්ලිමේන්තුවේ ඝනපූර්ණ සීනුව නාද කිරීම පටන් ගන්නවා. එය විනාඩි 5ක් නාද වුණයින් පසු අපි පාර්ලිමේන්තු සභාගර්භයට යෑම ආරම්භ කරනවා. ඉන් පසු අධිකාරු ජනාධිපතිතුමා මෙම අවස්ථාවේදී ගරු කථානායකතුමා වෙනදා අසුන් ගන්නා ස්ථානයට යනවා. මේකේ මෙතන විශේෂත්වයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා අසුන් ගන්නේ ගරු කථානායකතුමාගේ ආසනේ නෙමෙයි, අතිගරු ජනාධිපතිතුමාටම පිළියෙල කර ආසනයක් තියෙනවා එතුමාගේ දජයත් සමග. ජනාධිපතිතුමා ඉන් අසුන්ගත් පසු හලේකම්තුමා අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරනවා. ඉන් පසුව තමයි අතිගරු ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙරෙන්නේ. මේ අතර අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව හෙට පෙරවරු 10 සිට TV දෙරණ සහ අද දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවනවා.
හෙටදිනේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ රැස්වීමක් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මේ අතර සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙටදිනේදී පත් කිරීමට නියමිතව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී තීරණය කර තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමටයි. නව විපක්ෂ නායකවරයා හැටියට පත්වෙන අජිත් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකිනුත් මන්ත්‍රීවරුනුත් සහභාගි වුණා. ප්‍රථමයෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මාව තෝරාපත් කරගන්නා බව සභාවට දැනුම් දුන්නා. ඒ වගේම විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් හැටියට රංජිත් අලු විහාරේ මන්ත්‍රීතුමත්, ඒ වගේම ජේසි අලවතුවල මන්ත්‍රීතුමත්, අජිත් පෙරේරා මන්ත්‍රීතුමත් පත් කරගන්නා බවත්, ඒ අයට සහයෝගය සඳහා අතිරේක සංවිධායකවරුන් ලෙස සිද්ධි ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, අශු මාර්සිංහ යන මන්ත්‍රීවරුන් පත් කරගන්න බවත් විපක්ෂ නායකවරයා සභාවට දැනුම් දුන්නා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීමටත්, ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. අපි ඉල්ලීමක් කරනවා අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්න. ඔබතුමාලා ඡන්දය විසීමක් කරනවද? ඒ කියන්නේ එම තීන්දුවකට ආවෙ නැහැ. සාමාන්‍ය රාජාසනයේ කතාව ඡන්දයකට යන්නේ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තිබෙන්නේ කියලා ඉඳන් සාකච්ඡාවට ලක් වුණා. ඒ හින්දා මං හිතන්නේ නැහැ හෙට ඡන්දයකට යයි කියලා. දැන් හෙට දිනේදී අසනීප වෙච්ච කට්ටියත් එනවද පාර්ලිමේන්තුවට? ඒක ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනේ. අසනීප වෙලා කවුද ඉන්නේ අසනීප වෙලා? එක්කෙනයි නේ රෝ, අපේ රාජිත මන්ත්‍රීතුමා විතරනේ ඉන්නේ. එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය මං දන්නේ නැහැ. එතුමාට දැන් අප ලබා දීලා තියෙන හින්දා පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. සෞඛ්‍යෝ තත්ත්වේ හොඳයි නම් එයි. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 21 සහ 22 ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධන කෙටුම්පත් ගෝත්‍රික පන්නේ විවස්සා ප්‍රතිසංස්කරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ අතර ආණ්ඩුපක්ෂය සහ ප්‍රධාන විපක්ෂය සඳහන් කළේ මෙම විවස්සා සංශෝධන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තම පක්ෂය තීන්දු ගන්නා බවයි. පළමුව අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් හරියට පැහැදිලි කිරීමක් මේ 21 සහ 22 සංශෝධන දෙක හුදෙක් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික උමනාවක්ද? එසේ නොමැතිනම් මෙය රජයේ ප්‍රතිපත්තියක් විදිහට ගෙනෙනු ලබන ව්‍යවස්ථා සංශෝධන දෙකක්ද? අපි දකින්නේ මේක හුදෙක්ම ගෝත්‍රික පන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. ඒ ප්‍රතිශත වලින් අපේ ගමන වළක්වන්න බෑ. 1988-89 මැතිවරණ කාලය තුළ එදා හිටිය එම අපේක්ෂකයුට තමන්ට සුළු ජාතීන්ගේ සහය ලබා ගැනීම සඳහා තමයි මේ 12.5 සිට 5 දක්වා අඩු කරන්නේ. දැන් මොකද්ද ඔබතුමාලා දැන් මේක අඩු වුනේ නැත්තම් වැඩි වුනොත් තියෙන ගැටලු? එදා ඒ ප්‍රතිශතය වෙනස් කරේ ඔය විජේදාස මහත්මයා කියන උමනාවටම නෙමෙයි. රට තුළ විවිධ දේශපාලන මතවාදයන් නියෝජනය කරන බලවේගයන් රාශියක් ඉන්නවා. ඒ නිසා විවිධ ජාතිකත්වයන් විවිධ අලුත් දේශපාලන අදහස් දරන බලවේගයන්ට අවස්ථාවක් ලබා දීම සඳහා මේ ප්‍රතිශතය වෙනස් කරේ. මුළු ලංකාවෙන්ම ඡන්ද ලබාගෙන තේරිපත් වෙන ජනාධිපතිවරයා, සේනාධි නායකයන් නම් ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය ලබා දීමක් ඒවත් ඉවත් කරන්න ඕනේ නේද? ඒක ආණ්ඩුවේ ප්‍රතිපත්ති විදිහට අහන්න කියන්නේ. උතුර අපි උත්තර දෙන්න. අපිට ඉස්සලා කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ විජේදාස රාජපක්ෂ ගෙනල්ලා තියෙන 21 22කට කැමතිද? ඒ ටික කියන්නේ පක්ෂයක් කැටියට අපි කණ්ඩායමක් කැටියට බලලා තමයි මේක ක්‍රියාවට නංගන්නේ. නැත්නම් විජේදාස රාජපක්ෂ මැතිතුමා ගෙනාවට රටක් වෙනුවෙන් ගන්න ඕන තීන්දුවක් ගන්නකොට දීර්ඝ සාකච්ඡාවක් කරලා ඒක තීන්දුවක් ගන්නවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ කරනවා නම් ඒක ගැටලුවක් නෑ. ඒ ගැන අපි තව දුරටත් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අපි ඒ ගැන හරියට සෝදිසි කරලා බලනවා. ඊට පහ කරපු එක හරි අසාධාරණ ක්‍රමයක් වෙනවා. මොකද ඔය 105 කෑල්ල ගත්තොත් උදාහරණයක් ඇටේ ඡන්ද 300ක් ගත්ත කෙනා පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙයි 105 කෑල්ල. ඡන්ද 20,000ක් ගත්ත කෙනා ගෙදර ඉන්න පුළුවන්. ජනතා පරමාධිපත්‍යය එතන තහවුරු වෙනවද කියන ප්‍රශ්නේ මට තියෙනවා. හරියට මේ ජාතික ලැයිස්තුවේ മന്ത്രി ධූරය දුන්නා වගේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. සුදුවෙන් මාධ්‍ය සාකච්ඡාවට මූල්‍ය අනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කළද අද දින එය කැඳවනු ලැබුවේ නැහැ.
මේ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු නොකිරීම හා රහස් පොලිසිය විසින් අධිකරණයට නිසියාකාරව තොරතුරු වාර්තා නොකිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතාට නීතිය මගහැර යාමට හැකියාව ලැබුණු බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ. රක්ෂිත බන්ධනාකාර ගතකර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහමඩ් මහතාට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසට ඔහුගේ නීතිඥයින් මෝසමක් ගොනු කළ අතර අධිකරණය විසින් අද දිනේදී මෝසම කැඳවනු ලැබුවේ නැහැ. ඒ අනුව ඔහුගේ නීතිඥයින් විසින් මෝසම ඉවත් කරගනු ලැබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළා. මේ අතර සුදුවැන් මාධ්‍ය හමුවට අදාළ නඩුවේදී ඇප මත මුදහැර නාරාහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ මෙවන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසා බැලීමට අදත් දේශපාලනඥයින් කිහිප දෙනෙකු රෝහලට පැමිණියා. මේ අතර රාජිත සේනාරත්න මහතාට ඇප හිමිවීම සම්බන්ධයෙන් මැති ඇමතිවරු කිහිප දෙනෙක් අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. රාජිත සේනාරත්න ඇමතිතුමා බලේ ඉන්න කාලෙත් ගැහුවේ පච ඩොලර් බිලියන 18ක් ගැන කතා කරුවා. ලැම්බෝගිනි ගැන කතා කරුවා. රත්තරන් අස්පෝ ගැන කතා කරුවා. ඉතින් අවසානයේ අද එතුමා විපක්ෂයට ගිහිල්ලා ඇප අරගෙන ඇවිල්ලා කියන්නේ පච. එදා අපෝ හිරේ දානකොට ඇමතිවරු කතා කරලා බිවාර්තා හැදුවානේ. මාව තුම්පාරක් දැම්මනේ. අපේ ආචිවත් ගෙනිච්චානේ. අපේ මල්ලිවත් රිමාන්ඩ් කරානේ. බාප්පලවත් රිමාන්ඩ් කරානේ. ජොන්සන් ෆර්නාන්ඩෝ ඇමතිතුමා, මහින්දානන්ද ඇමතිතුමා, විමල් වීරවංශ, උදේගම්මප්පිල මේ හැමෝම අද එහෙම බලපෑමක් නැහැ. ඉතින් වැරදි කළා තියෙන අයට heart attack හැදුනේ අය කියන එකත් ඉතින්. එතකොට මේ රටේ ජනතාව තේරුම් ගනි. මොකද හොඳට මිනිස්සයා එකපාරට පපුව අමාරුව කියලා ICU එකට ගිහිල්ලා අපගත්තම දෙපැයින් ඇවිදයි යන්න විදියක් නැහැ නේ. රාජිත සේනාරත්නට ඇප ලැබුණේ ආණ්ඩුවේ ඩීල් එකකට කියලා චෝදනාවක් තියෙනවා. නෑ මේක තාම තේරුම් ගන්න ඕනේ අපි නෙමේ ආණ්ඩුව ගිනියන්නේ. බහුතරය නෑ. මේ පොලිස් කොමිෂම ස්වාධීනයි කියවට උට ඔය පත් කරපු අය තමයි ওই හිරගෙවල් වල යන්නේ. ඒ වගේම අධිකරණය ගැන අපිට ගැටලුවක් නැහැ විශ්වාසයක් තියෙනවා. නමුත් පොලිසිය ඉදිරිපත් කරන බීවාර්තා අනුව තමයි උන් කටයුතු කරන්නේ. ඉතින් මේ සිල්ලර දේවල් වලට අතට උඩට ගත්තා. අපි උමනවට ගත්තේ නැහැ. මේ දෙන්නගේම රාජිතගේ පාටලිගේ ලොකු හොරකම් තියෙනවා. මේ රටට බාල බෙහෙත්. බාල එන්නත් ටික ගෙනාවේ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ ගෝල බාලේ. එතුමාගේ හෘද සාක්ෂිය දන්නෝ මේ රජයේ රෝහලකට ගිහිල්ලා තමන්ට නිවැරදිව බෙහෙත් ටික අරගෙන තමන්ගේ අසනීප සුව කරගන්න බෑ කියලා. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ගිහිල්ලා ඔහු පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් කරලා නිගමනයකට ආව නම් ඒ නිගමනය තමයි ඊළඟට බලත්. නමුත් ඒක උනේ නෑ. ඒ වගේම අධිකරණයටත් රහස් පොලිසිය මේ තොරතුරු හරියාකාරව සපයලා තියෙනවා කියලා අපට පේන්නේ නෑ. ඉතින් මේ වගේ අඩුපාඩුකම් නිසා තමයි රාජිත සේනාරත්නට නීතියේ හමුවේ වෙට්ටු දාන්න පුළුවන්කම ලැබුණේ. වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු භූමි කොටසක් හෝ රාජ්‍ය ආයතනයක් විකිණීම සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පසුගියදා ග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් මගින් ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සඳහා අක්කර 3ක ඉඩමක් බදු පදනම මත ලබා දීම සිදු කරා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපේ රටේ අපේ රජයේ ප්‍රතිපත්තිය හැටියට අපි විශ්වාස කරන්නේ අපේ රටේ දැනට පවතින ආර්ථික ගැටලුව निराකරණය කරගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය හැටියට අපේ රටට ගැළපෙන ආයෝජන හැකිතාක් රටට ගෙනීම. විශේෂයෙන්ම අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම කියන්න උත්සාහ කරනවා මෙම ආයෝජනය හරහා මේ අක්කර 3ක ඉඩම අපේ රජය විසින් විකිණීමක් සිදු කරා කියලා. අපි පැහැදිලිවම එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අපි දැක්කා ජනතාව විසින් ප්‍රතික්ෂේපිත කණ්ඩායම දිගින් දිගටම මේ රටේ ආයෝජකයන්ට අපේ රට සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගෙන අවධියක ඔවුන්ගේ ආයෝජන කටයුතු සඳහා එළඹෙද්දී ඒ සඳහා විවිධ චෝදනා අපේ රජයට එල්ල කරනවා. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් යටතේ අපේ රටේ ඉඩම් විකිණීමක් සිදු වෙන්නේ නැහැ. පළමුව ඩොලර් මිලියන 200ක ආයෝජනයක් බවට තිව්වට අපි සතුටු වෙනවා අපේ රජයේ යටතේ ඩොලර් මිලියන 250ක ආයෝජනයක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාවක් අපේ ආණ්ඩුවට තියෙනවා. අපි මතක් කළ දෙන්න ඕනේ අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. කිසිදු බිම්මඹලක්වත් අපේ ආණ්ඩුව යටතේ විකිණෙන්නේ නැහැ. ජනාධිපතිවරණයට පෙර වෙළඳපොලේ පැවති සහල් මිල ගණන් ජනාධිපතිවරණයට පසුව සී ග්‍රේන් ඉහළ කියා. මෙලෙස මිල ඉහළ යාම සිදුවේ කෙසේද යන්න
අද දෙරණ සොයා බැලුවා. එක්ට කොබ්බැ කඩුව ගොවි පරියේෂණ ආයතනයේ දත්තවලට අනුව ජනාධිපතිවරණයට පෙර එනම් නොවැම්බර් මස පළමුවනදා වෙළඳපොලේ සහල් මිල මෙලෙස සටහන් වී තිබුණා. සම්බා කිලෝවක මිල රුපියල් 97ක් ලෙසත්, නාඩු කිලෝවක මිල රුපියල් 97ක් ලෙසත්, රතු කැකුළු කිලෝවක මිල රුපියල් 89ක් ලෙසත්, සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 89ක් ලෙසත් වෙළඳපොල දත්තවල දැක්වුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පසු දෙසැම්බර් මස පළමුවනදා වන විට එම මිල ගණන් ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව සම්බා කිලෝවක මිල රුපියල් 104 දක්වාත්, නාඩු කිලෝවක මිල රුපියල් 100ක් ලෙසත්, රතු කැකුළු කිලෝවක මිල රුපියල් 98ක් ලෙසත්, සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 98ක් ලෙසත් සටහන් වුණා. කෙසේ වෙතත් සහල් මිල කෘතිමව මෙලෙස ඉහළ යාම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනයක් ඇති වූ පසුබිමක ජනාධිපතිවරයාද ඒ පිළිබඳව සොයා බැලීමෙන් පසු සහල් සඳහා උපරිම සිල්ලර් මිල රුපියල් 98ක් ලෙස ගැසට් කරනු ලැබුවා. එවැනි පසුබිමක සම්බා කිලෝවක මිල රුපියල් 96 දක්වාත්, නාඩු කිලෝවක මිල රුපියල් 96ක් දක්වාත් පහත බැස තිබෙන නමුත් රතු කැකුළු සහ සුදු කැකුළු මිල රුපියල් 100ක් ලෙස තවදුරටත් වෙළඳපොලේ මිල වැඩිවීමක් පෙන්නුම් කරනවා. මීට පෙර රුපියල් 150ක් දක්වා මිල ඉහළ ගිය කීරි සම්බා මිල දැන් පවතින්නේ රුපියල් 125ක පමණ අගයකයි. මෙරට තුළ ප්‍රමාණවත් පරිදි වීතොග පවතින බව මහපරිමාණ වීමෝල් හිමියන්ද මේ වන විට තහවුරු කරමින් සිටිනවා. රටේ හාල් හිගයක් ඇති වෙලා තියෙන බව ඇත්ත. මේක හිගයකුත් නෙවෙයි. මේක රජයේ ක්‍රියාකලාපය අනුව ඇති වුණු දෙයක් තමයි මේ සිද්ධිය. අද රටම මහලුකුවට කතා කරන, විශේෂයෙන්ම පොළොන්නරුවේ කාලකන්නේ දේශපාලඥයෝ කතා කරන මේ සයිලෝ ව්‍යාපෘතිය, ඔය සයිලෝ ව්‍යාපෘතිය අද මම මාධ්‍යට කියනවා, මගේ කටින් මේ කතාව කිව්වයි කියලා දාන්න. ඔය සයිලෝ 20ම පුරවලා තියෙන වීවලින් රටේ කොහොමද හාලිගයක් තියෙන්නේ? ඒ 20ෙන් 16ක් පුරවලා තියෙන කීරි සම්බා 1-2 තියෙන සම්බයි නාඩුයි. සහල් වෙළඳුන් පෙන්වා දෙන්නේ මහපරිමාණ ව්‍යාපාරිකයින් සිතාමතාම වෙළඳපොලේ සහල් හිඟයක් නිර්මාණය කර මිල ඉහළ දමා ඇති බවයි. ඉතින් වී තියෙනවා උපරිම තියෙන ගණා දෙන්නේ. ඉතින් ඔය මෝල් වල තියෙන විශාල තොග තියෙන මෝල් තියෙනවා කියලා කියනවනේ. පාලමිල දාවපේකේ තමයි මේතරවා තාල්මිල පාලනය වුණා. සහල් ඉස්පාදල මහපරිමාණ ව්‍යාපාරිකයන්ටත් වඩා වගේම තවත් විශාල කොටසක් ඉන්නවා මේ රට තුළ වීතෝක රැස් කරන්න. ඒත් අධික ලෙස ලාභයක් ලැබෙමින් මේ වීමිල අධික ලෙස ඉහළ දැම්මා. ඒත් මේකට වග කියන්න ඕන මෝල්ලිමේ වගේම අධික ලෙස අදටත් අපි සුළුහා මධ්‍ය පරිමාණ මෝල්ලිමේ වී ලබා ගන්න ඒ වීතෝක රැස් කරලා ඉන්න අයගේ. ඒත් අධික ලෙස රුපියල් 40-42 ගත්තු වීගලෝ එකක් අද රුපියල් 56-60 අපි ගන්න ඕනේ. ඒ නිසා ඒ තුලත් මේ අරුබුදේ නිර්මාණය වුණා. කිය දෙසැම්බර් 10 වෙනිදා මේ රටේ ප්‍රධාන හාල් මෝල් හිමියෝ 3 දෙනා කැඳෙව්වා. අරලිය නිපුණ නිවුරත්න කැඳවේ ජනාධිපති ලේකම් මුදල් අමාත්‍යංශයේ ලේකම් මේගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කෙරුවා. ඒ වෙනකොට හාල් කිලෝ එක රුපියල් 110-115 තිබුණේ. ඉලක්කම් දෙකේ ගානකට හාල් කිලෝ එක ගේන්න කිව්වා. මේගොල්ලු ඉලක්කම් දෙකේ ගානකට ගිනවවා 99 කෙරුවා. මේ අනුව තමයි ඊටපස් ඉල්ලීමක් කෙරුවා, මේකේ තා ටිකක් අඩු කරමු කියලා 98 කෙරුවා. ගැසට් එකක් නිකුත් කරලා නියෝගයක් නිකුත් කරන්නනි තිබුණේ. ආණ්ඩුව කරන්න ඕනේ කරුණා කරලා නැට්ටෙන් අල්ලන්න නැතුව මේක බෙල්ලෙන් අල්ලලා මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න කියලා අපි ජනාධිපතිරට මේ වෙලාවේ මතක් කරනවා. කෙසේ වෙතත් මහපරිමාණ වීතොග සම්බන්ධයෙන් මාසික වාර්තාවක් ලබා ගැනීම සඳහා රජය විසින් ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. වී නැතිකමක් නෙවෙයි, හාල් නැතිමකමුත් නෙවෙයි. ඇනට නාඩු තියෙන්නේ අඩු ප්‍රමාණයක්, සම්මා සහ කීරි සම්මා ප්‍රමාණය ඇති තරම් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ආනයනය කරේ නැත්නම් අපි ආනයනය කෙරුවා නම් යම් විදියකින් අනිවාර්යයෙන්ම අපිට ප්‍රශ්නයක් එනවා. අස්වැන්න කැපෙනවා දැන් තව සතියකින් පමණ. ඒ අස්වැන්න කැපෙනකොට සම්පූර්ණයෙන්ම වීමිල බහින්ද ඉඳී තියෙනවා. ඒ නිසා තමයි මේ මිල මට්ටමේ පවත්වාගෙන යන්නේ. පාරිභෝගික අධිකාරිය මගින් මේ මාසේ 15 වෙනකොට අපි චක්‍රලේඛනයක් නිකුත් කරන්න තීන්දුව කළා තියෙනවා. විශේෂයෙන් වීතොග තියාගෙන ඉන්න හැම කෙනෙක්ම වර්ගයේ ප්‍රමාණය මාස්පතා අපිට ලබා දෙන්න ඕන කියලා. ඉතින් ප්‍රමාණවත් සහල් තුග රජයේ සතුව නැති නිසා තමයි පෞද්ගලිකාංශයේ වෙළඳුන්ට ඔවුන්ගේ ගබඩාවල තියෙන වී සුහෝ හාල් ඔවුන් වෙළඳපොලේ මිල හොඳ මිලක් ලබා ගැනීමේ අරමුණින් ඇතුව නිකුත් කරන්න ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙනවා. ජීවන වියදම පහත හෙලීම පිළිබඳ කමිටුව තීරණය කළා තිබෙනවා පෞද්ගලික සහල් මෝල් හිමියන් සතුව තිබෙන වී සහ සහල් මිලදීගෙන රුපියල් 80-85 වැනි මිලකට වෙළඳපොලට දෙන්න. නීති විරෝධී සංක්‍රමණ චාවාරමේ යම් ප්‍රවණතාවක් නැවතත් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනිල කමාණ්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. නීති විරෝධී සංක්‍රමණ සහ නීති විරෝධීව මිනිස් ජාවාරම සිදු කිරීම යන කාරණා සම්බන්ධයෙන් ගත වූ වසර තුළ අප දුටුවා මෙහි යම්කිසි ප්‍රවණතාවයක් නැවතත් ඇතිවෙමින් පවතිනවා. පසුගිය 30 වන දින ත්‍රිකුණමලේ ප්‍රදේශයේදී අපි පුද්ගලයන් 4 දෙනෙකු
නීතිය හමුවට ගෙනාවා. අපට තොරතුරු ලැබිලා තිබුණා 45 දෙනෙකු පමණ පිරිසක් නීති විරෝධී ආකාරයට විදේශ රටකට ගමන් කිරීමට උත්සාහ කළා තිබුණා කියලා. පසුගිය අවුරුදු 10 ඇතුළත නීති විරෝධී සංක්‍රමණිකයන් 4765 දෙනෙකු යාත්‍රාවන් 103ක් අතනගර ගැනීමට සහභාගී වෙලා තිබෙනවා. මේ වසර ඇතුළත ලංකාවේ මුහුදු ප්‍රදේශ සිදු කරන මෙහෙයුම් තුලින් ඍජුවම 184ක් නීති ඉදිරියට පමනපු ප්‍රමාණය. කේරළ ගංජා ටොන් 3.3කට වැඩි ප්‍රමාණයක් 2019 වසර තුල කළ මෙහෙයුම් වලින් පමනක් අපි අතනගර ගත්තා. හෙරොයින් කිලෝග්‍රෑම් 763කට අධික ප්‍රමාණයක් පසුගිය වසර තුල පමනක් නායක හමුදා මෙහෙයුම් වලින් අතනගර ගැනීමට පුළුවන්කම ලැබුණා. බීඩි කොළ මේ වසර ඇතුළත ටොන් 58කට අධික ප්‍රමාණයක් අපි අතනගර ගැනීම කළා තිබෙනවා. කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේදී තවත් නැඳවුවන් පිරිසක් සිදු කළ පහරදීමකින් පසුගිය අඟහරුවාදා මියගිය පුජ්‍යලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඔහුගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධියට අදාළව සාධාරණයේ ඉටු කරන ලෙස ඉල්ලමින් දේහය දොඩංගස්ලන්ද මාතලේ ප්‍රධාන මාර්ගයේ මේ වන විටත් තබාගෙන සිටින බව අද දෙන වාර්තාකරු සඳහන් කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ වාදාකඩ නූන්ගමුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් තිබූ කිලෝ 80,000ක් පමණ බරිතපාලමක් කඩා වැටීමෙන් එහි සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. වැලිමඩ නගරයේ පදිකමාරුවක් මතින් ඉතා හදිසියෙන් මාරු වීමට උත්සාහ දරන පුජ්‍යලයෙකු එම පදිකමාරුව මත ඇද වැටෙන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ලොරි රථයක් මගින් තවත් කුඩා ලොරි රථයක් ඇදගෙන යන අතර මෙම පුජ්‍යලයා හදිසියේ පදිකමාරුව මතින් මාරු වීමට උත්සාහ කළ අවස්ථාවේ ලොරි රථ දෙක එකිනෙක සම්බන්ධ කර තිබූ කඹෙහි පැටලීමෙන් මෙම පුජ්‍යලයා අනතුරට ලක්ව තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා වංශයෙන් මෙවර වැඩිම ප්‍රතිඵල ලබාගත් මීරාසා නුරාශිකා දැරියගේ නිවසට අද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පැමිණියා. එහිදී අයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණකයක් ලබා දීමට ආණ්ඩුකාරවරිය කටයුතු කළ අතර ඇයට නිවසක් තනා දීමටද පොරොන්දු වුණා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. තම ඉවසීමේ සීමාව ඉක්මවමින් තමා දුන් නරක ආදර්ශය පිළිබඳව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා තිබෙනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ විවිධ අවස්ථාවන් වලදී මිනිසුන් අතින් ඉවසීම නැතිවන බවත් තමන් අතින්ද එය සිදු වූ බවයි. සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නිව සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල පැතිර යන ලැව්කිණි වලින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන නිව සවුත් වේල්ස් ප්‍රාන්තයට අද සිට සතියක හදිසි කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් පියවර ගත්තා. මෙම සතිය ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් සටහන් වූ අතර තද සුළං සහ අකුණු වැදීමෙන් ගින්න පැතිරීම වේගවත් වී තිබෙනවා. තායිවානයේ හමුදා හෙලිකොප්ටරයක් හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්වීමෙන් එරට හමුදා ප්‍රධානියා ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තයිපේ අගනුවරට ආසන්න කඳුකර ප්‍රදේශයකදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි තරගාවලදී කණ්ඩායමට එක්කර ගැනීම සඳහා දක්ෂ පන්දු යවන්නන් සිව් දෙනෙක් ඉන්දියා තරගාවලියේදී ස්වාගත යුතු බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නායක ලසිත් මාලිංග සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාව සමග පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 2020 තරගාවලියට පිටත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත 2020 තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. ලෝක 2020 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පසුවන්නේ 5 වන ස්ථානයේයි. විසිතේ කුසල් මෙන්ඩිස් ආරම්භක විදිරක විදිහට කටයුතු කළා නම් මොන වගේ තැනකද ඔහු ප්‍රතිකරණය දෙන්න බලන්න. මම හිතන්නේ ඔහු මින් ඉදිරියට T20 එකේ ආරම්භ විදිරක සහභාගී වෙන එකක් නැහැ. මොකද ඔහු ඒ දක්ෂතාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ලාබාල ක්‍රීඩකයෙක්, ඉතාම කඩිසරයි, පන්දු රකින්න ඉතාම හොඳ ක්‍රීඩකයෙක්. ඉතින් ඒ අතර බැලුවොත් තවත් බලාපොරොත්තු වෙනවා සමහර විට මැද පෙළ ප්‍රතිකරුවෙක් විදිහට ඔහු දක්ෂතාව අතරටයි කියලා. ඇන්ජිගේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ ඒක කාටවත් එළියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහුත් එක්ක කතා බහ කරලා ලබා ගන්න පුළුවන් අත්දැකීම ගොඩක් වැදගත්. ඉතින් දැමදෙනු සම්පූර්ණ සුවේ ලබා ඉන්න පන්දියවන්නත් හැකියාව තියෙනවා. T20 තරඟ රටාව තුළ පන්දියවන්නන්ගේ දක්ෂතාවය මත පමණයි
මේ ක්‍රිකට් ක්‍රීඩාවේ 90%ක්ම දිනලා තියෙන්නේ. මේලයි මම වැඩිමත් බලාපොරොත්තු වෙන්නේ පන්දු අතර දීලා බලන් ඉන්න පුළුවන් පන්දු යනවන 4 දෙනෙක් හදාගන්න. ඉතින් මම හිතනවා තව මාස 3-4ක් යද්දි කරගන්න පුළුවන් වෙයි කියලා. දෙරට අතර පළමු 20-20 තරගය ජනවාරි 5 වෙනිදා ගුවාහාතීහිදී පැවැත්වීමට නියමිතයි. එත් සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.